සුබම සුබ දවසක් ගැමි රස YouTube channel එක නරඹන ඔයාලා හැම දිනාටම අද අපි ඔයාලට කියලා දෙනවා ගෑ වුණ තැන කන්න පුළුවන් සුපිරිම කෑමක් හදාගන්න විදිහ කොහොමද කියලා දෙන්නේ බලමාළු සීනි සම්බෝලේ ඉතාලම රසවත් අපි ඒකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය ටික තමයි අපි මේ තියාගෙන ඉන්නේ අපි අරගෙන තියෙනවා පොඩියට කපාගත්ත බලමාළු ග්‍රෑම් 500යි සීනි මේස හැඳි 4යි කෑලි මිරිස් ග්‍රෑම් 50යි ගම් මිරිස් කුඩු මේස හැඳි 2යි බීලුණු ග්‍රෑම් 500යි හොදලා සුද්ධ කරගෙන අරන් තියෙනවා අපි ඒ වගේම සුදුළුණු බික් 6ක් විතර අපි අරගෙන තියෙනවා සුද්ධ කරගෙන හොදාගෙන ඉඟුරු කෑල්ලක් අරගෙන තියෙනවා ටිකක් සාමාන්‍ය ලොකු එකක් ඒ වගේම කුරුඳු කෑල්ලක් රම්පේ කෑල්ලක් කරපිංචා කිනිති 4ක් වගේ අරගෙන තියෙනවා මේ හැමදේම හීනියට කපා ගන්න ඕන අපි ගිහින් බලමු කොහොමද බලමාළු සීනි සම්බෝලේ හදාගන්නේ කොහොමද කියලා බලමාළු සීනි සම්බෝලේ සඳහා අපි දැන් බලමාළු ඒ වගේම ලූණු උඩට රන්නම් පාට වෙනකන් බැදගෙන ඉවරයි. අපි දැන් ඉතුරු ටික අදාගමු. අපි දැන් මාළු බැදපු හට්ටිය අයින් කරලා වෙනම හට්ටියක් ලුකෙන් තියාගමු. ඒ තෙල් ටිකම අපි මේකට දාගමු. අපි දැන් ඉඟුරු සුදු ලූණු ඒ ටික බැදගමු. කුරුඳු කෑල්ලත් අපි දාගත්තා. රම්පෙත් සමගම කරපිංචා ටික දැම්මේ අපි. අපි මේකට දැන් දාගෙන තියෙනවා සුදු ලූණු, ඉඟුරු, රම්පේ, කරපිංචා, කුරුඳු පොතු. මේ හැමදේම මේ එකට දාලා තමයි දැන් මේ බැදගන්නේ. දැන් අපි කෑලි මිරිස් ටික බැදගමු. අර ටික ওই විදිහට අයිලින් තියලා. කෑලි මිරිස් අපි ග්‍රෑම් 50ක් අරගෙන තියෙනවා මේ මාළු 500ට. ඒකටම ලුණු කුඩු ටිකක් අපි ඉහා ගන්නවා. ගම්මිරිස් කුඩු අපි මේස හැඳි දෙකක් ගත්තා සීනි මේස හැඳි දෙකයි දැන් අපි බැදගත්ත ලූණු ටික දානවා මොන්න අපි බැදගත්ත මාළු ටිකත් මේකට දැන් කලවම් කරගන්නවා දැන් බලමාළු සීනි සම්බෝලේ අපි හදාගෙන ඉවරයි. අපි දැන් මේක ලිපෙන් අයින් කරගමු. හොඳට කලවම් කරගන්න. මේක ඔයාලට සතියක් දෙකක් තියාගෙන හොඳට රස විඳින්න පුළුවන් හොඳ කටකැස්මක්. ගැමි රස අපි හදාගත්ත බලමාළු සීනි සම්බෝල එක තමයි අපි මේ තියාගෙන ඉන්නේ. මේක ඔයාලට කැමති විදියට හදා ගන්න පුළුවන් මිරිස් අඩුවෙන් හරි වැඩියෙන් හරි දාලා තමන්ගේ රස අනුව ඕන විදියට හදා ගන්න පුළුවන් ඒ වගේම පැණි රසෙන් ඕන නම් තව සීනි ටිකක් වැඩියෙන් දාලා ඒ විදියට හදා ගන්න පුළුවන් ඉතාලම රසවත් කාලයක් තියාගෙන මේක රස විඳින්න පුළුවන් රැඳිලා ඉන්න ගැමි රස YouTube channel එකත් එක්ක තවත් මේ වගේ ගුණදායක
රසවත් ගමේ හොඳ ආහාරයක් හදන විදිය ඔයාලට අපි නිරතුරුවම කියලා දෙනවා. අපි හමු වෙමු ඊළඟ වීඩියෝ එකෙනුත්. ඔයාලා හැම දිනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි.